ෝන් අද ජුනිමාසේ හයිවෙනිදා බදාද දවස. අදවඋදේ පහයි පනස් හතරට තමයි ඉරවදාවනේ. එනිසා දවල් දොළහයි නමේ ඉඳලා හවස එකයි හතලිස් දෙක වෙනකං රාහුකාලය බැල පැවැත්වෙනවා. ඔබ දන්නවද අද දවසද අපිට මොුණ ගැහන්නේ රාහු හිමි සියාවස නැකත. එතකොට අද දවසදී හසේ තියන ග්‍රහපිහිටීම් ලග්නයෙන් ලග්නයට කීර්තිමත් වෙන්න ප්‍රසිද්ධ වෙන්න වැඩක් පටන් ගන්න ගමනක්්බිමනක් ලෑස්ති කරගන්න මේ වගේ හුඟක් දේවල්වලට සුභකාලයක් සුභ දවසක් සුභ අවස්ථාවක් හොයල දෙනවා පැහැදිලිවුම. අපිේ ගැන ලග්නයෙන් ලග්නය අද කතාකරගෙන යන්න සූදානං වෙමු මේෂ ලග්නයට අද කොහොම වේද. මේෂලගන අයගේ හිතේ තියෙනවනං මේ වගේ අදහස්තුනක් මෙන මේ අදහස්තුනින් ඕනම එකක් අද සහතිකවම ස්ථාපිත කරගන්න පුළුවන් වෙන දවසක්. මේෂලගන ඔබට මුදල් සම්බන්ධ කටයුතුවලට අද බොහොම ස්ොබයි මුල්දල් නයට ගන්න මුදල් නයට දෙන්න මුදල් ලැබෙන වැඩ කටයුතු සම්පාදනය කරගන්න මුදල් එක් සම්කසාකච්ඡා මුදල් සමද කටයුතුවලට අදහ ඒගේම සමුලු මේ වගේ ඕනෑම කාරණාවකට. බොහොම සුබයි මේෂලක්න ඔබට.ඒ වගේම. රතින් එලිය කටයුතු. විදේශ ගමාන් විදේශ ශිෂ්්‍යත්ව විදේශලින් බඩු බාහිරාදිය ගෙන්වීම එමනැත්තං විදේශලට යමක් සැපීම. මේ වගේ කාරණාවලට මේෂලක්න ඔබට ඔන්න අදහසක් තිබුණ නම්. ඒවා හොයන්න සැලසුම් කරගන්න. හොදම දවසක් උදාවෙලා තියෙනවා. ඒ එක්කම අධ්‍යන කටයුතුවලට ඉගෙනගන්න වයිසේ වේවා වැඩිහිටි අයට උසස් විශේෂ උපාදි වේවා ජාත්‍යන්තර අධ්‍යාපනය ඕනම අධ්‍යන කටයුත්තකට ඔන්න මේෂලග්න අයට සුබම සුභ දවසක් උදාවෙලා සතුටින් දවස ආරම්භ කරන්න. අද මොකදද හිතන්නේ බෘෂවලගනය රෘෂබ ලගන අයට අද මොනවගේ දේවල් වලට හොඳ වීද. කාරණාත් තුනක් තියෙනවා බොහොම විශේෂිතව අවධානය යොමු කරන්න හොඳ. රුෂබලගන අයගේ ගමන් බිමන් පිළිබඳව අද ඉතාම සුවිශේෂී දවසක්. ගමන් බිමන් යන්න වගේම ගමන් බිමන් සැලසුම් කරන්න. ගමන් බිමන් සඳහා අවශ්‍ය ධනයකුතු කරගන්න ගමන් බිමන් වලට අවශ්‍ය ප්‍රධානීන්ගේ අනුමැති අරගන්න මේ විදිහට ගමන් බිමන් සම්බන්ධ ඕනෑම කාරණාවක් ක්‍රියාත්මක කරන්න වගේම සංවිධානය කරගන්න සැලසුම් කරගන්න බොහොම සුභ දවසක් අද දවස හේතුව රාහුගේෙ නැකතක්නේ අද තියන්නේෙ ඉතින් ඇවිදින වැඩවලට බොහොම හොඳින් උදව් කරනවා එ වගේම ෘෂභ ලගන අයගේ සමාජ කටයුතු සමාජ සේවා වැඩ කටයුතු ඊළඟට සමාජයෙන් අපට ලැබෙන්න තියෙන නම්බු නාම තානාන්තර හිමිකරගන්න විශේෂෙන් ඔය දේශපාලනය වගේම සමති සමාගන්වල තානාන්තර හිමිකර ගැනීම සම්මාන හිමිකර ගැනීම මේ වගේ සමාජ කටයුතුවලට ආරම්භ වෙන්නත් සමාජ කටයුතු වලින් ඔබට වරධානයක් ලබා ගන්නත් හොඳ දවසක් ඔන්න ඊළඟට ගෘෂබලක් නොබට ඉතාම සුබයි දේපල සම්බන්ධ වැඩ කටයුතු වලට ංචලදේපල යානවාහන ගෘහෝප කරණයේ දේවල්. දිශ්චල දේපල ගේ දොර ඉඩකඩම් වගේ දේවල්. නාමික දේපල නම්බුනාම උපාදිනාම තානාන්තර මේ වගේ දේපල වෙනුවෙනුත් බොහොම සුභ දවසක් ඔන්න රෘෂභ ලගන අයට උදාවෙලා සතුටින් ආරම්භ කරමු දවස්ස සුබයි. මිත්තුන ලග්නයට. අද රාහුගේ නැකතක් තියෙන නිසා මිතුන ලදන්න අයට අධ්‍යාපන කටයුතුවලටත් කුසලතාවයන් උපන්ගේ හැකයා සංවර්ධනය සහ ඒවයින් ප්‍රතිඵල ලබා ගැනීමටත් රැකේ රක්ෂා සමග අලුත් අදහස් ක්‍රියාත්මක කරගන්නත් මේ කාරණා තුනට ඉතාම වැදගත් බලවත් සුබදායක දවසක් ඒ කොහොමද කියන්නේ විශේෂයෙන්ම අධ්‍යාපනයෝ මිතුන ලගන්න ඕනම කෙනෙක්ට අලුත් අධ්‍යාපනයක් ආරම්භ කරන්න හොඳම දවස. විශෂෙන් අපි ඉගනගත්ත ශේත්‍රවලට පරිබාහිර. අමතර ශේත්‍රවලට මාරුවන්න හදනවනං. අද වගේ දවසක් මිතුන ලගන්න කෙනෙක්ට හරිම හොඳයි. විෂයක් වෙනුවෙන් ලියාපදිංචිවෙන්න. අධ්‍යන ආයතනයක අවසරපත්‍රය ලබාගන්න. ඒ වගේ විශෂය පිළිබඳව ගුරුවරු සසා එ වෙන අයයි හොයන්න ඒවගේ අධ්‍යන කටයුතු වෙනුවෙන් විදේශ සමඟ සබඳතා තවුරු කරගන්න වගේ මිතුුණ ලගනාායට අද හරිම සුබ දවසාත් කුසලතාවයන් කුෂලතාවයන් කියන්නේ අපිව අනෙක් මනුෂ්‍යන්ගෙන් වංකර තබන විශේෂියට දෙයක්. ගායකයන් දහදෙනෙක් ගන්න දහ ආකාරයකට ගායනා කරන්නේ. මේ තමයි ඔවුන්ගේ විශේෂත්වය අනන්්‍යතාවය. ඒ වගේම ඔබ තුළත් අනන්්‍යතාවයක් තිබෙනවා. අනන්්‍ය වෝ දක්ෂකම් කොටසක්තිබෙනවා. අන්න ඒවා මිතුන ලක්න කෙනෙක් ැටියට. අඳනගන්න වැඩිදියුණු කරන්න ඒවා ලියාපදිංචි කරලා ප්‍රසිද්ධියයට පත් කරන්න ඒ වගේ ඕනම කාරණාවකට බොහොම හොඳයි අමතක කරන්න එපා මිතුන ලක්න අයගේ රැකී රක්ෂා පිළිබඳව වැඩ කටයුතු වලට ඔන්න හොඳ මොහොඳ දවසක් ඇවිල්ලා රැකී රක්ෂා අලුත් කරගන්න අලුත් රැකී රක්‍ෂා පිළිබඳව අවධානවත් වෙන්න කොහොමුණත් අද දවස රාහුග නැකැත් දවසක් මිතුන ලගන ඔබට සෑහෙන ශේත්‍ර තුළ සැරිසරන්න වාසනාවරගනාපු දවසක් නිසා එයින් ප්‍රයෝජනගන්න කියලායි මම යෝජනා කරන්න. කටක ලග්නයට අද සියාවස නැකත. රාහුගේ නැකැත් දවසක් කොහම වෙයිද. දන්නවා දටක ලක්නයටම රාහගෙන නැත උදව් කරනවා සමාජ කටයුතුවලට දේපල සංවර්ධනයට සහ හවුල් කටයුතු වලට මොනවද මේ හවුල් කටයුතු කියන්නේ ව්‍යාපාර හවුල ව්‍යාපාරයක් හවුලේ කරන්න අනෙක් පුද්ගලයා සතු හැකයා අධ්‍යේනය කරන්න ඒ ව්‍යාපාර කටයුත්තේ උදවකරුවන් හුල්කරුව ැ ොඳින් ගවේශණය කරන්න ඒ අයිගේ පැරනිවාර්තා හොයා බලන්න ඒ තමන්ට කොච්චර ගුණද අගුණද කියන එක තේරුම්ගන්න ඒ වගේම හවුලේ තවකොච්චර දේවල් කරනවාද විවාහය හවුලක්. ව්‍යාපාර හවුලි කරනවා වගේම පර්ර්ේෂනාදී කටයුතු හවුලි කරන්න සිද්ධ වෙනවා. ඒ හවුල් වැඩෝලට ඉතාම සුබයි වගේම කටකලගන්න ඔබට දේපල්ල සංවර්ධනයට හොඳම දවසක් කටකලගන ඔබට. දේපල සංවර්ධනය කිව්වාහම ඉඩමක්කරන්න වගා කරලා පල ලැබීම පැරණිගයක් දොරක් අලුත් වැඩියා කිරීම විශේෂයෙන්ම මන්සන්දියක වෙළඳ පොළ කටයුතු වෙනුවෙන් ගොඩනැගිල්ලක් හදන්න කියන්න සූදානංවීම මේ ඕනම දේකට ඔන්න කටක ලගන ඔබට සුභ දවසක් උදාවෙලා ලෑස්තිවෙන් අද දවසදී එ ජය ග්‍රහණ ටික අත්පත් කරගන්න සිංහ ලගන්න ඔබට අද රාහුගේ නැකතක් තියෙන නිසා අද මම කියනවා යොමුවෙන්න කාරණාත් තුුණකට මොනවදේ කුසලතාවයන් සිංහලක්්න අයළඟ තියෙනවා විශේෂත වූ දක්ෂකම් විශේෂයෙන්ම leadershipීඩිප කටස් නායකත්ත කුසලතාවය සිංහලක්නාය තුළ තිබෙන කණ්ඩායමකට නායකෑ වෙලා ඒ අයගේ කරේ නගලා ඔටුන්නදා ගැනීමේ හැකියාව ඉතින් ඒ තමන්ගෙම කුසලතාවට ලැබෙන ප්‍රතිලාබයක්.ඒ වගේම රැකීරක්ෂා සාමාන්‍යෙන් සිංහලක්න අයට හරිම අමාරුයි අනුන් යටත රැකි රක්ෂා කරන්න. හැබැයි තමන්ගෙම දෙයක් ආරම්භ කරගන්න අපහසුකන් තියෙන මේ වගේ කාලෙක අනුන් යටති වුනත් වැඩ කටයුතු කරගෙන යද්දී. තමන්ගම දෙයක් පුංචියට පටන් ගන්න. හිතනවනම් සැලසුම් කරනවනං, ආධාර උපකාර ඉල්ලනවනං, පිළිබඳව සොයාබලනවනම් ඔන්න සිංහලග්නයට සුභම සුභ දවසක් උදාවෙලා තියෙනවා. ඒ එක්කම හවුලේ කැඳත් එපා කියලා කිව්වට. අනෙක්කයිගේ දක්ෂකනුත් එකතු කරගෙන. සිංහලග්න ඔබ අලුත් වැඩක් සැලසුම් කරනවනම්. අලුත් වැඩකට සාකච්ඡා කරන්න හවුල්කරුවෙක් එකතු කරගන්ධ යනවනම්. ඔන්න අද උදාවෙලා තියෙන්නේ සිංහ ලග්න ඔබේ ජීවිතයට විශිෂ්ටත්වයේ දවස කියලායි මමනං යෝජනා කරන්නේ. ක්‍යයා ලග්නයට අද මේ සියාවස නැකත තියෙන දවසේ. මොනවගේ ප්‍රතිඵලද මුණ ගැහෙන්නේ. ක්‍යයා ලග්න අයට. අද දවස හරිම හොඳයි ගමන් බිමන් කටයුතු වලට මේ ගමන් බිමන් කිවම ඇවිදගෙනයන වාහොල යන ගමන් ිමන් නේ තමන්ගේ ජීවිතය පරිවර්තනය කරන. තමන්ගේ වෘතීය ශේත්‍රවල ගමන් මාර්ගය පවා වෙනස් කරන්න. අලුත් කරන්න. ඒ පිළිබඳවූ හොයා බලන්න ගවේශනය කරන්න උපදෙස් ගන්න ඉතාම විශිෂ්ට දවසක්. ඒ එක්කම. කන්නයාලක්න අය තමන්ගේ අරමුණට ළඟාවෙන්න. වේසවෙච්ච උත්සාහගත්ත ක්‍රමයෙහි වෙනස්කම් ඇති කරන්න. අතුරුපාරවල් හරහා ඇවිල්ලා බයිපාස් කරගන්න පුළුවන් වෙන්නේ. අන්න නිසා, කණ්‍යා ලක්න අයට අද දවසදී තමන්ගේ ඊළඟාරමුණු. අනාගත අරමුණු, වෘතිය අරමුණු. ජීවන අරමුණු මෙ වගේ විවිධ අරමුණුුවලදී. අලුත්ම උපායමාර්ග අලුත්ම ක්‍රමවේද සහ. අලුත් අදහස් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතිව ආරම්භ කරන්න පුළුවන් දවසාක්. එත් තරමටම අද දවස, ප්ඥා ලග්න අය වෙනුවෙන්ම නිර්මාණයවෙච්ච දවසක්ක කියලයි මට නං හිතේ. පුලා ලග්න ඔබට සියාවස නැකත මේ රාහුගේ නැකතක් තියෙන දවස මොනවගේ වේවිද. අපි හලා තියෙන් නිසාමන්‍යෙන් රාහු අවුල් කරනවා කියලා. තුලාරාශිය වායුරාශයක් අමතක කරන්නේ එපා. තුලා ඔබට ඔබේ සිත තුළින් උපදින අදහස යථාර්ථයක් කරගන්න ඇත්තක් කරගන්න අද දවස හරිම විශිෂ්ටයි. විශේෂයෙන්ම ඔබ මුදල් සම්බන්ධ කටයුතු වෙනුවෙන් මහන්සි වෙන තුලාලගන කෙනෙක් නම්. සතිගානක් මාස ගානක් යම් ලොකු මුදලක් වෙනුවෙන් ඉලක්ක කරගෙන මහන්සි වුනානම්. අද එය සාර්ථක කරගන්න අලුත් ක්‍රමයක් හොඳ අදහසක් කෙට්ටි ආකාරයක් ඔබේ මනසත් තුලින් ඉස්මතුවේවි ඔබට බාහිර ලෝකෙන්නේ පිළිබඳව පහසුකම් සැලසේවි. ඒ එක්කම තුලාලක්නායට මේ රාහුගේ නැකැත් දවස් වලදී රටිං එලිය වැඩහෝ දුරගමන් සම්බන්ධ කටයුතු. බොහොම සාර්ථකව සැලසුම් කරගන්න පුළුවන් ඊට සහාය උදව පදවවා අරගන්නට පුළුවන්කම ලැබෙනවා මෙ ඔ කොමදේවල් එක්ක. තමන්ගේ උපන්ගේ කුසලතාවලට අලුත් දොරටු වැරෙනවා ඒ නිසා ඔන්න තුලාලග්න අයට ලෝකයට එකතුවෙන්න අලුත් දොරක් ඇනෙන දවසක් අවධානෙන් ඒ ජයග්‍රහණය ළඟා කරගන්න කියලා මම යෝජනා කරනවා. බෘෂ්චික ලක්්නයට රහ ගැකතක් උදා වෙලා තියෙන්නේ. එතකොට කොහොමද වෙන්නේ. වෘ්චික ලගනේ රැකී රක්ෂා ශේත්‍රවල උසස්වීම් වෙනස්වීම් වාසනාවන්ත විදිහේ පරිවර්තනයන්. මේ කාරණ තුනටම ඉතාම සුවිශේෂී දවසක් ෘෂ්චික ලගන ඔබට අද දවස. සාමානයෙන් රාහු කලබලට තිීන්දු ගන්නවා. සාමානයෙන් රෘෂ්චික ලගනය කලබලින් තමන්ගගේ තීන්දු වෙනස් කරනවා. අදමම කියන්නේ නෑ ලබල වෙලා තීන්දු ගන්න කියලා හැබැයි. ඔබ හිත ඇතුළේ. කාලයක් තිස්සේ ඉපදුනු පැලවුණු මුල් ඇදනු අදහසන් ඔන්න පිළිවෙලකට ක්‍රමානුකූලව. එක ලස් කරලා ලොක්කු වෙනසාක සිද්ධ කරාගන්නට පුළුවන්ගෙනවා වෘතිය ශේත්‍රවල වෘතීන්ට අදාලාත් දෙෙන කටයුතුවල ෘර්තියායතනවල තමන්ගේම වූ ආයතන ගොඩනැගීම සම්බන්ධව. වෘෂ්චික ලග්න අයට අද රාහුගේ නැකත මේ ශේත්‍රයට මේ වෘතීන් සම්බන්ධව රැකීරක්‍ෂා සම්බන්ධව ආයෝජන සම්බන්ධව ලොකු පරිවර්තන වෙනස්කම්සා අලුත් ගොඩනැගීම්බලට. මූලික අදහස් ඉතා හොඳින් ලැබෙන දවසක් ඔන්න උදාවෙලා තියෙනවා. ගනු ලග්නයට. අද දවසේ, රාහුගේ බලය අධික නිසා, සියාවස නැකත තියනකට රහුගේ බලය අධිකයිනේ. දනු ලග්නයට කොහොමද මේ වගේ දවසක් යහපත්ේ විද අයහපත්තේ විද. මම නන් දකිින් එකම එක දෙයයි. මේ දවස්වල දනු ලග්න අධිපති බ්‍රහස්පතිගේ ගමන් රටාවත්. අද දවසිදිි තියන සියාවස නැකතත් දෙකම එකතු වනහම හවුල් වැඩවලට ඔන්න අලුත්ම අවස්ථාවන් නඋදාාවෙන බව අමතක කරන්න එපා. හවුල් කටයුතුවලට, අලුත් අවස්ථා හදාගන්න පුළුවන් පුද්ගොලේ අලුත් කරගන්න හවුලේ කරන වැඩවල විශේෂේත්‍රයන් අලුත් කරගන්න හවුලේ වැඩ කටයුතු කරන විලාසයන් අලුත් කරගන්න ඒ වගේම ලොකු සමාගම් එක්ක හවුල් වෙලා පුංචි ආයතනවලට සපයන්නෙක් බවට පත්වෙලා අතර මැදදිී ලාබය වැඩදිියුණු කරගන්න මේ වගේ වගකි කටයුතුවලට ඔබට පසුබිම පහසුකම සැලසෙන දවසක් දවස දනු ක්න කෙනෙක් හැටියටුන්න මක තියා ගන්න. ඒ විතරක්මද නැහැ සමාජ කටයුතු වලින් වගේම විදේශ සමඟ සම්බන්ධ කටයුතු වලිනුත් ලොකු දියුණුවක් ජයග්‍රහණයක් සාර්ථකත්තයක් පහසුවෙන් එකතු කරගන්නයි අද දවස දනුලක්න ඔබට මුණ ගැහිලා තියෙන්නේ. ර ලගන ඔබට අද දවස කොහොමද මකර ලග්න කියන්නේ මානසික කල්පනාශක්තිය ඉහල ලග්නයක් අද දවස උදා වෙලා තියන්නේ සැරිසැරීම හැසිරීම සංචාරය ගැන කියන රාහුගෙන එකත සිත නිද්‍රාජනක නම් හිතන්නේ නැහැ හැබැයි හිත සක්‍රිය නම් විවිධ අරමුණු පස්සේ දුවන්න පටන් ගන්න ඉතින් මකර ලක්න ඔබට අද දවස කාරණා ගණනාවක් ඔස්සේ හිතන්න සංවිධානය වෙන්න සැලසුම් කරන්න ඉතාමත්ම විශිෂ්ටයි. මේ කියන කාරණ මොනමොන විෂයන්ට ද බලපාන්නේ. සමාජ ශේත්‍රයේ සම්බන්ධයෙන් මකරලගන ඔබට අද හරිම විශේෂ දවසා. දේපල කටයුතු සම්බන්ධව මකරලගන ඔබට අද බොහම ජයග්‍රහහි දවසා. හුල කරන වැඩ කටයුතු පාට්නශිප් ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගන්න සොයා බලන්න මකරලක්න්නන ඔබට බොහම භාග්‍යවන්ත දවසක්. රැකී රක්‍ෂා සම්බන්ධයෙන් අලුත් කරන්න වෙනස් කරන්න ඒවගේ ඕනම දේකට ඔන්න මකරලක්න අයට භාග්‍යවන්ත අලුත් දවසක් උදාවෙලා මුණ ගැහෙනවා. ඒක්කම තමන්තුල තියෙන නිසඟ කුසලතාවයන් උපදිනකොට අරගනාපු කුසලතාවයන් පැළ කරන්න ඉතාම විශිෂ්ට දවසක් මකර ලගන ඔබට ඔන්න මුණ ගැහිලා තියෙනවා. එහෙනම් දවස සතුටින් ආරම්භ කරන්න. කුම්බ ලක්්නයට. කුම්බ ලක්්නයට අද රාහුගේ නැකැත් දවසක්. සියාවස නැකත. ඔබ දන්නවද රාහුගේ මේ වගේ නැකැත් දවස්වලදී. කුම්බ ගටම් කලය ඔබේ ලග්නේ ලකුණ කලය කලයක් අරතබාගත් ශක්තිවන්ත මිනිසික්. එනිසා අද දවසෙද ඔබට, ඕනෑම දෙයක් එකතු කරගෙන එය හිඟ තැනකට පහසුවෙන් ගෙනහින්දීලා. අගයක් වටිනාකමක්යට අදාළ කරවන්න උපපද්දවන්න පුළුවන්. මෙට මේ නිසා කලයක් පුරෝල වතුරර්ගනයක් ගියොත් වියලි තැනකට කොයි තරන් වටිනාකමක් එෙනවද අන්න ඒ වගේ ඔබටට වටපිටාවෙන් හොයාගන්න පුළුවන් විවිධ දැනුම, විවිධ ශේත්‍ර ධ ආයතන විධ පුද්ගලයන් මේ අයිගේ කෞුෂල්ලයන් හැකියාවන් දක්ෂකම්. වෙනත් අය වෙනත් තැංවලට අලවි කරන්න ලබා දෙන්න සංක්‍රමණය කරවන්න හුවමාරු කරවන්න කුම්ඹලගන ඔබ මේ ෂේත්‍ර සම්බන්ධ යමකට අද යොමු වෙනවනම්. ඇත්තෙන්ම ඒක ඔබේ ජීවිතයේ ලොකු පරිවර්තනයක් සහ වෙනසක් සිද්ධ වුණු දවසක් බවට පත්වෙනවා. එත් තරමටම අද දවස ලගන ඔබ වෙනුවෙන්ම නිර්මාණය වුණු දවසක් කියලයි මම හිතන්නේ. අද මීන ලග්න ඔබට කොයි වගේ දවසක් වේවිද. මීන ලග්නය පලදායිරාශයක් එහෙම කියන්නේ ඇයි මාලු දෙන්නෙක් එකම වැලකමුණල තියෙනවා. එතමයි ඔබේ මීන ලග්නේ සලකුණ. එයින් පෙන්වන්නේ එකවර ගොඩක් දේ නිමුුණු යුගලවල් බිහි කරන්න නිර්මාණය කරන්න පුළුවන්කම. අන්න ඒ නිසා රාහුගේ නැකතක් තින අද දවස මීන ලගන ඔබට. තමන් දන්න දෙයක් හරහා තමන්ට ළඟා කරගත යුතු අරමුණකට අලුත් මාවතක් අලුත් ක්‍රමවේ දෙයක් නිර්මාණය කරන්න ගොඩ නගා ගන්න පුුවන් වෙන දවසා. විශේෂයෙන්ම මීන ලග්නයට තමන් කැමැති ඕනෙම චේත්‍රයකට අවස්ථාව ගොඩ නගාගන්න අවසානදි ප්‍රතිඵලය තමන්ලඟට ගන්න හිතන්න කරන්න හොඳම දවසක් තමයි අද. විශේෂයෙන්ම රාහග නැකැත් දවසක් නිසා හැම කෙනෙක්ටම පලදායක දෙයක් කියන්නම් ඔබ මොනමහෝකටයුත්ක් හරිටන්ගන්න ස්සෙල්ලා බස් එක ගොඩ වෙන්න ස්සෙල්ලා ෆස්සි එකේ වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා ඕන ගමන බිනක කියන්න ඉස්සෙල්ලා මෙන්න මේ පුංචි මන්ත්‍රය හිතටර්ගන්න. මොකදද මේ සුළඟ වායුව සම්බන්ධ වෙන කතරගම දෙවියන්ගේ, පය මතකේට ගන්න ඕ ශ්‍රීම්වම් සරවන බවාය නමහ ඕම් ශ්‍රීම්වම් සරවන බවාය නමහ සියාවසනකත සියලු අවුල් ඔබෙන් ඇත්කරාවි මේ මන්ත්‍රයේ බලයෙන් අවසරයි.